ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් විශේෂයෙන්ම ප්‍රසිද්ධ සංගීත ගන්න බොහොමයක් ප්‍රශ්න දාලා තියෙනවා
ඉතින්ද අපි තීරණය කරා සංගීත කර්මය වැඩි නවත් කරලා කියන එක පළවෙනි වරට හතර කරගෙන හිටියේ. තව ඉන්නකම් හරි ගන්නද? හරි. මුලින්ම මේ අපි මේ ලයිව් බලාගෙන ඉන්න සහ මෙච්චර කාලයක් අපිට මතක තියාගන්න කරපු සහ වචනකින් හරි අපිව මේ පුංචි පටන්ගේ වටන්න අපිට ඇතු වන හැමෝටම මම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා දුන්න වචනයක් හින්දා තමයි يعني ඔයාලා දුන්න දේවල් හින්දා තමයි ඔයාලට කිව්ව දේවල් නිසා තමයි අපිට මෙතන ඉන්නේ. අපි අඩුපාඩු හදාගෙන අපේ ගමන මෙච්චර කාලයක් يعني අවුරුදු එකමාරක් විතර වගේ නේද? පොඩි කාලයකදී අපි ආශාවරී කියලා කියන නම ලෝකට අරන් ගියේ පුංචි කාලෙකදී. මුලින්ම මම ඒකට ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වගේ පුංචි කාලෙකදී මේ වගේ තැනකට එන්න උදව් කළාට. ඉතින් මම කතා කරන්නම් මේ ගොඩක් අය අපිට කියන ප්‍රශ්නයක් තමයි මෙයාගේ අධ්‍යාපනය සහ සංගීතය කියලා කියන්නේ. මම මුලින්ම අධ්‍යාපනය ගැන කතා කරන්නම් ඒක අපිට ගොඩක් වටිනින්. අත්‍තර මේ දරුවෝ හැමෝම පන්ති මේ නැතක අපේ සාමාන්‍ය පෙළ විභාගයට මුණ දුන්නා. එයා එයාගේ රිසර්ච් එයා උපරිමයෙන්ම දාලා එයාගේ දක්ෂතාවය පෙන්වුවා. ඒ වගේ තමයි මේගොල්ලෝ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල හොඳම ලකුණු ගන්නවා. ඒ වගේම මේගොල්ලෝ ටියුෂන් යන ක්ලාස් වල ඒ වගේ හොඳට ලකුණු අරගෙන පෙන්නලා තියෙනවා. ඒ වගේම දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් ඉස්කෝලේ ඇරුණාම ප්‍රසංග වලට සහභාගී වෙද්දී මේගොල්ලන්ට ඉස්කෝලේ වැඩ කරගන්න ඉස්කෝලේ පාඩම් ගන්න කරගන්න විදිහක් නැතුව ඇති කියලා. ඉතින් ඒකට අපේ සර් මේ අපිට මාෂ මාමා අරන් දුන්න අපිට ලස්සන වාහනයක්. ඉතින් මේ වාහනේ ඇතුළෙම රවුටරයක් සජ්ජ කරලා මේගොල්ලන්ට මේ වාහනේ ඇතුළේ ඉඳන්ම සුවපහසු විදිහට ඒගොල්ලන්ගේ අධ්‍යාපනය කරගන්න ඒගොල්ලන්ට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ වගේම තමයි සංගීතයේ පැත්තෙන් කිව්වොත් අපිත් එක්ක ගොඩාක් හොඳට hina විහ කතා බහ කරන්න ගොඩාක් දෙනා සංගීතය දන්න සහ සංගීතය නොදන්න බොහෝ දෙනා අපිට දොස් කියන මේ දරුවන්ගේ සංගීතය. ඉතින් ඇත්තරම මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ උපාධියක් හදාගෙන ඉතින් මමත් තව බොහෝම දේවල් තියෙන ඉගෙන ගන්න. මම කියන්නේ මම මේ හැමදේම ඉගෙනගෙන ඉන්නේ. අපි සර් කියන්නේ අපි මේ හැමදේම දන්නවා. මේ ළමයිනුත් කවදාවත් කියන්නේ අපි මේ සංගීතය උපරිම තැනට ඇවිල්ලා ඉන්නේ කියලා. මිනිස්සුන්ගේ ආදරේ අතින් අපි උපරිම තැනට ඇවිල්ලා හිටියට අපි උපරිම තැනට තාම ඇවිල්ලා නැහැ. ඒ වගේම තමයි මේ දරුවන්ගේ දෙමව්පියෝ ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මේ ඉන්න දරුවන්ගේ කිසිම දෙමව්පිය ලංකාවේ ප්‍රසිද්ධ චරිත නෙමෙයි. මේ දරුවන්ගේ දෙමව්පියෝ හරිම අහිංසක දුප්පත් මේ පොළොන්නරුවේ මේ ගොවිතැන් කරගෙන ඉන්න හරිම දුප්පත් දෙමව්පියෝ. මගේ තාත්තා ගොවියෙක්. ඒක නිසා මතක් කරන්න ඕනේ නාලක සර් තමයි මේ තැන් තැන් වල ඉතිරිලා හිටපු පුංචි පැටවු ටිකක් එක තැනකට අරගෙන ඇවිල්ලා මේගොල්ලන්ට ඇඟේවත් නොතිබුණු. අනිත් එක මේ දෙමව්පියන්ගේ මම හිතන්නේ දෙමව්පියන්ගේවත් හිතේ හීනයක් තියෙන නැතුවට මගේ දරුවෝ කවදා හරි මම මේ තැනින් ඉස්සරහට අරගෙන යනවා. ඉතින් මේ දරුවන්ගේවත් දෙමව්පියන්ගේවත් මේ රටේවත් තිබුණේ නැති විදිහේ හීනයක් මේ ළමයින්ට දීලා මේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ මේ කණ්ඩායම් සංගීත ශාස්ත්‍රයේ උඩු යටිකුරු කරපු කෙනෙක් තමයි අපේ නාලක සර්. ඉතින් සංගීතය අතින් අපිට බඳුනාටත් මම මේ වෙලාවේ මතක් කරනවා. මම එදත් එක දවසක් මම ලයිව් එක කිව්වා. එක දවසක් ප්‍රසංගයකත් මම මතක් කරා. අපේ අඩුපාඩු ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි නොදන්න දේවල් තව බොහොමයක් තියෙන පුළුවන්. ඒ නිසා මම හැමෝගෙම ඉල්ලන්නේ මේ අයට මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියලා දෙන්න කියන මම එදත් කිව්වා. නමුත් ඒක අපිට දිගින් දිගටම එනකොට මේ දරුවන්ට උනත් ඒක දරා ගන්න බැරුව. දෙමාපියෝ දන්නේ නැහැ. දෙමාපියෝ දන්නේ නැහැ. මෙයාලා ගිහපහම දරන ඔලු කරුනේ. එකක දෙමව් ගොඩාක් දෙනෙක් මම කියන්නේ හැමෝම කියලා මිනිසුන්ගේ ආදරය නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඉතින් නමුත් සමහර පිරිසක් ඉන්නවා මොන හරි හොඳ දෙයක් කරනකොට උදව් කරනවා වගේම ඒ දේවල් කඩක් කප්පල් කරලා දාන පිරිසක්. ඉතින් ඒ අය මේ අයගේ දෙමව්පියන්ගේ ඔළුවලට ගොඩාක් විෂ දාලා තිනවා. මේ දරුවෝ මේ සංගීතය නිසා අසනීප වෙනවා. මේගොල්ලෝගේ අධ්‍යාපනයේ කඩක් කප්පල් වෙනවා. එතකොට සර් මේ ළමයි යොදවලා සල්ලි හම්බ කරගන්නවා. වගේ ගොඩාක් දේවල් ගොඩාක් ප්‍රශ්න හැම වෙලේම ප්‍රශ්න තමයි තියෙන්නේ. හැම ප්‍රසංගයකටම සහභාගී වෙන්න ගියොත් අපිට පුංචි හරි ප්‍රශ්නයක් තියෙනවා. බොහොම කලාතුරකින් තමයි අපි හැමෝම හිත හොඳින් යන්නේ. අපි අතර ගොඩක් දේවල් අපි හොඳින් විසඳගත්තා. පිටින් එන ප්‍රශ්න ඇත්තටම දරා ගන්න බෑ. මොකද පිට අයගේ ප්‍රශ්න කියන්නේ ඒව හරි අසාමාන්‍ය ප්‍රශ්න. අපිට හිතා ගන්න බෑ ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ. අපිට වෙච්ච එක ප්‍රශ්නයක් අහනම් කරන්න බව තැනට වැටුණා. ඉතින් මම හිතන්නේ මේ දරුවන්ට මේ දරුවෝ තමයි අපේ රටේ ඉන්න අනාගතය. මේගොල්ලෝ තමයි කවදා හරි අපි මේ අනාගතේ දකින්න ඕනේ. මේ දරුවන්ගේ දරුවන්ගෙන් මේ
රට ලස්සන වෙනවා. ඉතින් මේ දරුවන්ට වචනකින් හරි උදව් කරනවා මිසක් මේ දරුවන්ගේ තරලා පෙළලා ඒගොල්ලෝගේ මානසික මට්ටම පල්ලෙහාට වට්ටලා මොකද්ද කරන්නේ කියන එක ඇත්තට මට අපිට තේරුම් ගන්න බැරුව වෙන ඒක නිසා ඔතන ආහාර ගැන කිව්වොත්
අපිට කවදාත් අපේ දෙමාපියන්ගෙන් හම්බෙන්නේ නැති දේවල් අපේ නාලකම මම අපිට කන්න ආරම්භ කරලා තියෙනවා. ඒතර මිදුවත් කවදාවත් එහෙම බඩගින්නේ අපේ කියලා නැහැ. අපි දාගන්න අපේ දාගන්න මේක ගැන කිව්වත් අපි ඇහැරිලා ඉන්නේ. අපි ෂෝ එක ගහන පය දෙකේ තුනේ විතරයි. ඊට පස්සේ අපි වෑන් එකේ යනකොට ඉඳී යනකොට ඉඳී අපි කොහෙවත් නවතිනවා නම් අපි එතන නිදා ගන්න අපි වගේ ප්‍රැක්ටිස් කරනවා. එහෙම දෙමත් කරගෙන අපි අධ්‍යාපනයේ මේක සෑම් වෙනවා අපිට වාර විභාගේ තියෙන ඉස්සරහට ඒ වටත් අපි පාඩම් කරන ගමන් තමයි මේක සංවේදිකවල අපි සංගීතවත් වෙන්නේ. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. අද වෙනකම් ඉදිරි ආශාවරි අපිත් එක්ක ඉඳලා අපිට ආදරේ කරලා අපිව උඩට අරගෙන ඇවිල්ලා අපිට ශක්තියක් වුණ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලස්සන බස් එකක් අරන් දුන්නු අර්ෂපා මහසියාත් අධ්‍යාපනයක් වන්නා මේවට ගොඩක් ස්තුතියි. අපේ බස් එකටත් ගොඩක් අහි බැලලා තිබ්බා. අපිට බස් එකක් දෙනවා රෙඩි වුණ කෝච් කෙනෙක් දුන්නා නම් හොඳයි කියලා. අපිට ඇත්තටම යන්න වාහනයක්වත් නැතුව තිබ්බ සංගීත ගන්න යන්නට. ඒ වගේ ලස්සන බස් එකක් දෙනකොට රක්මන් මමට ගොඩක් දෙනවා. ඒ වගේම චමිල මාමට ගොඩක් ස්තුතියි. අපි අද සංගීතයත් එක්ක අවසාන ප්‍රසංගය වෙන්න පුළුවන් කොට්ටාවේ. ගොඩක් දුකයි හැම සංගීත ගන්නව නවත්තන්න. මොකද අපි විතරයි දන්නේ අපි කොච්චර අමාරුවෙන්ද මේ සංගීත ගන්නම් කරගෙන ආවේ කියලා. දින තු ගන්න එක අපි අපේ නාගම හැමදාම කියන්නේ මේ එක්කෙනෙක් ගැලවුනොත් අපි කවදාවත් සංගීතිකාව ඉන්නේ නැහැ. ඉතින් සුද්ධි නැතුව අපිට කවදාවත් සංගීතය අපිට දෙන්න බෑ ඔයාලට. මොකද අපි ඔක්කොමලා එකවගේ ඉන්නේ අපේ සංගීත කණ්ඩායමේ. අපි කැමති නැහැ එක්කෙනෙක් හදුව මේ සංගීත කණ්ඩායම ඉදිරියට අරන් යන්න ඉන්නවා. අපි අදින් පස්සේ මේ සංගීත කණ්ඩායම නවත්තනවා. ගොඩක් කට්ටිය සතුටු වෙයි. අපිට අපි අදලා 50ට දාලා ඉක්ක ගොඩක් කට්ටිය සතුටු වෙයි. ඒත් ස්තුති හැමෝටම අපිට වැරදි පෙන්නලා දුන්නු ඉවහා ගන්න අපිට අඩුපාඩු කියලා දුන්න හැමෝටම. ඉතින් අද අපි අවසාන ප්‍රසංගය බලන්න ඔක්ටාවේ හැමෝටම ආරාධනා කරනවා. ඉදිරි අපි බලන්න අද එන්න කියලා වගේම දයු ඔබ බලන හැමෝටම අද මගේ ඉදිරි අපි එක්ක එකතු වෙන්න කියලා. සුද්ධිය ගැටලු නිසා තමයි අපි ප්‍රධාන වන්නන්න මත ආදරය කරමු. මයි කටවලට ආදරය කරතු අපි තුන්දාවරකු සේවරාත්මී ලක් තෙරණ පුවතකට එහා ගිය රට කෙනෙක් කුමාක්.